මොකද මේ ආණ්ඩු වෙනස් වුණා කියලා කිසිම වෙනසකින් තොරව උලමා සභාවේ කටයුතු කරගෙන යනවා මාලිගාවත්ත කියලා කිව්වම අපි කවුරුත් දන්නවා පාතාල නායකයෝ ඔයිෂියගේ පුටුවේ වාඩි වෙලා තමයි පාතාලේ හැසිරුවේ කාලයක් තිස්සේ දැන් අදේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා හැබැයි අපි දැක්කේ නෑ මේ උලමා සභාව මම මේ කතාව කියන්නේ ඊටාම වගකීමෙන් මොකද ඒත් මීට මං හිතන්නේ දවස් 10කට පමණ කලින් නැගෙනහිර පළාතේ දේශපාලනඥයෙක් කැරේට දැන් කටයුතු කරන පිල්ලයන් ඇවිල්ලා තිබුණා පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න. ඒ සාක්ෂි දෙන්න පැමිණි අවස්ථාවේ මං හිතන්නේ අවසනාට වෙලාවේ මාධ්‍ය කවුරුත් ඉඳලා තිබුණේ නැහැ හවස් වෙච්ච නිසා. ඔහු හෙලිදරව්වක් කළා තිබ්බා මඩකලම බන්ධනාගාරයේ තුල මුස්ලිම් මන්තවාදී කොටස් සාකච්ඡා කළාය කියලා ඥානසාර හාමුදුරුව ඝාතනය කරා. මාව ඝාතනය කරා. ඒ වගේම මාලදිවයිනේ ඉඳලා පුජ්‍යලෝ දෙන්නේ පැමිණිලා. පහුගිය ආණ්ඩුව කාලේ ඒත් මාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නාම ශානි අබේසේකරේ ෆයිල් එක වීසි කරයි කියලා ඒ තොරතුරුත් අපිට ලැබිලා තියෙනවා. ඉතින් අපේ ජීවත් වෙන්නේ ඇත්තට මරණ සහතිකයේ අතීතියාගේ. මොකද මේ ඉස්ලාමීය උන්මත්තක අන්තවාදයේ එසේ මෙසේ එකක් නෙමෙයි. ඒගොල්ලෝ දෙවියන් වෙනුවෙන් ජීවිත පූජා කරන්න ඉන්න අය. අපි මේ කතා කරන්නේ සමස්ත ජන සමූහයාගේ ආරක්ෂාව වෙනුවෙන්. අපේ ජීවිතේ බෙල්ලට දීලා. එතකොට මට කියන්න උමනාව තියෙන්නේ දැන් මාලිගාවත්ත ඇතුළු කොට විශේෂයෙන් කොළඹ සහ ඒ තදාසන්න ප්‍රදේශවල නගර බද මේ සාම්ප්‍රදායික සුෆි මුස්ලිම් මිනිස්සුන්ට තිබුණු පල්ලි ඒගොල්ලන්ට තිබුණු අයිතිය ඒගොල්ලන්ගේ තිබුණු බාරකාර මණ්ඩල මේ සියල්ලම බයිෆෝස් එකෙන් නැත්නම් චණ්ඩිකාර කමෙන් උලමා සභාව අල්ලගත්තේ පාතාලේ හයිය පාවිච්චි කළා. දැන් කෝ කවදාකවත් ඔයගොල්ලෝ දැකලා තියෙනවද උලමා සභාව කුඩුවලට විරුද්ධව එක වචනයක් කතා කරනවද? ඔයගොල්ලෝ කවදාකවත් කතා කරලා තියෙනවද පාතාල මිනිමෙරුම් පිළිබඳ කවදාකවත් කතා කරන උලමා සභාව නිවේදන නිකුත් කරනව නැහැ. ඇයි? ඔයගොල්ලෝ මුස්ලිම් පාතාලයත් එක්ක සම්බන්ධ වෙලා අර සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුන්ගේ පල්ලි ඒ බාරකාර මණ්ඩල සියල්ලම අත්පත් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ සියල්ලම අපිට අනාවරණය කරන්න පුළුවන් අර විශේෂ විමර්ශන ඒකකයක් ආණ්ඩුව පත්කොළොව. අපි එදා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ බුදු සාසන අමාත්‍යාංශර අනුයුක්ත කළ පොලිසියක් ඉල්ලුවා. ඒක ලැබුණා. අපිට පුළුවන්කම ලැබුණා ඒ කාලේ ඒ පොලිසිය හරහා හුඟක් දේවල් විමර්ශනය කරන්න. නමුත් 2015 ආණ්ඩුවේ ඒක විසිරුවා හැරියා. ඉතින් දැන් අපිට උවමනයි නැවත එවැනි විශේෂ විමර්ශන ඒකකයක් පත් කළොත් අපිට පුළුවනි අපිට ලැබෙන තොරතුරු ඒ වගේ මේ තොරතුරු ලබා දෙන මේවයින් පීඩාවට පත් වෙන අර සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාවත් ඒ තැන්වලට යොමු කළ අනාගතයේදී වෙන්න යන මේ මහා විනාශයෙන් මේක වළක්ව ගන්න. දැන් පාසු මතක නැහැ, දැන් සහරාන් මතක නැහැ, දැන් වෙන සිද්ධි. මේ ආණ්ඩුවට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. පාසු ප්‍රහාරයේ බරපතල කාරණාවක් ඒ ආණ්ඩුව පෙරලිය සිද්ධ වෙන්නේ. ඒක නිසා මුස්ලිම් ප්‍රජාවට වගේම අර මෙරණු 200ක් මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කරන්න ඕන. මහමුලකරුවන් පැනලා යන එක නවත්තන්න ඕන. දේශපාලන රැකවරණේ දීපු කවුරු හරි ඉන්නවනම් උන් ඔක්කොම හඳුන ගන්න ඕන. මොකද ඒක හිත අනිද්දරත් කරන්න පුළුවන්. ඒක නිසා වහාම විශේෂ විමර්ශන ඒකකයක් අපි ඉල්ල හිටිනවා.